දෙදහස් විසිතුන බදු සමුළුව ඒ කොළඹදී පැවැත්වනා. ශ්‍රීලංකා අලවිකරන ආයතනය මේ සංගිතහන කරතිබනා. දෙදහස් විසිතුන බදු සමලුවේ සමාරම්භක දේශනය පත්වනු ලපුේ ජනධිපති රනිල් වික්‍රම සිංහයි මේ ජනාධීපතිවරයා එහිදී පළ කළා දහස් වත්මන් බදු ප්‍රතිපත්ය සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නෙවෙයි මෙය ගලවා ගැනීම මෙහුමක්. මෙම ක්‍රවලිය ඩාපල්ලුනො ාත්‍යන්තර මල්යාරමුදල සමඟ වැඩසටහන්ට ඇතුලත්වීමට හැකිවන්නන්නේ නැහැ අපිට. ඒවගේ ශ්‍රලංකාවට ඒහරහා කිසිදුු විදෙස් රටක් සමඟ ගණුදුර කිරීමටවස්ථාවක් ලැබෙන් නිත්නැහ. දෙදහස් විසිතුන වරස සඳහා ඉදිරිපත්ල අයවයත් සාමාන්‍ය අයවයක් නෙවෙයි. වැටි ඇති ආර්ථකය ගඩනැවීම මෙහුමක්. ඒය අවබෝධ කරගතයතුයි. යත්‍ර මුූල අරමුදල වෙත යෝජන ඉදිරිපත් කල තිබුණ ශ්‍රලංක අයෝචන මණඩලේ විතරයි. ඒහැරවෙන්නත්කි සිදු ආයතනයක් පක්ෂයක් හෝ පුද්ගල एक. ජාත්‍යන්ත්‍ර මූලි අරමුදල වෙත යෝජනා හෝ විකල්ප ඉදිරිපත් කල තිබුණ නැහැ. ජාතින්තර මුූල අරමුදල සමග එකතාවන්ට එළඹි වහම. ඒ පිළිමුව වාර්තාව පාර්ලිමෙදු ඉදිරිපත් කරනවා. ඒ සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂප කිරීමට ඕනෑ අයකුට අවස්ථාව ලබිල තියෙනවා යම්පාර්ශයක්ගේ ප්‍රතික්ෂේප කරනවන්නම් ඔු ජත්‍යන්ත්‍ර මුූල අරමුදලට විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු. ගේ මෙට ප්‍රධාන අහිමියන් වන්න පැරි සමාජය ඉන්දියාව සහ චීනය සමගවන නයි ප්‍රතිගතකිමේ ක්‍රාවලිය පිළිබඳවත් ේද සහන් කළ යුතු. ස්්‍රලංකාාවෙන් වෙන් තම ොල්ලිය සහ දැක්වීමට මේ වන විට පැරි සමාජය සහතිික වෙලාතියෙනවා. මෙහිදී ඉන්දාවත් තමන්ටාවේනික ක්‍රමවේදය අනුගමනය කරනවා නමුත් චීනය තම ක්‍රමේදය පිළබඳ මෙතෙක් එකනතාව පල කර හ මන එෙම ිසුන් යිදාව බැංගල නුවද පැත්වන ජීවිස රටල ද ඇතිවරුගේ සසාකච්චාේද ඕන් ස්ථාවරය දනන්දනු ඇති බයි මාගේ විශ්වාසය. లోක සිදුව ුසුප ර්තැන ඩ සි ත ම స్යිब කන්න.